tour with Holly. अद मिल इन सबरगाम पलाते रत्तपुर डिस्ट्रिक्ट बलंगोड प्रादेशिक लेखन कोट्टासे तन्न ग्रामस्येक वसमे ऐतिहासिक कूरगल पुदुम मुखद मे कूरगल पुदुम कियान्ने मे कूरगल पुदुम सुंदरत्वय मे कूरगल पुदुम सुंदरत्वय समग ऐतिहासिकत्वय मे सियल्लम अदपि होयागन यनवा अदपि आवे ऐतिहासिक कूरगल पुदुम सुंदरत्वय ऐतिहासिक होया बल कथा करे आप गिहल बलू मे सुंदरत्ते मे ऐतिहासिक मे भूमि रमणीयत् होया बलू मे यली टूर विच को पूजनीय महारातु सदहम वदहल रंगनाथ बिंबसीय वर ससुनट पुदकल होई अदा पेले इन ऐतिहासिक कूरगल पुदबिमट मैं इतिहास से तुले कूरगल पुदब कियाने फंसकांस करने वेमिन याली पिबदन ऐतिहासिक कूरगल पुद इदि श्रीलंका वे नाम देशीं पेमेन अपे बतिमतुन कूरगल पुदुम अविल्ला संवर्धन कट्टुते अड़ सीया कुसिंग असिस शाक के सुगत महासाय गोडनगन्नट अपे जनताव मे पेमेनवा अपे गिहिल्ला बलमु मे ऐतिहासिक श्री शाक सिंह सुगंध कुटिया अतुलु विशाल इदिकिरीन राशियक कूरगल पुदुमे सिदु वेनवा एवागेमै अपे गिहिल्ला बलमु चैत्रराजन महासाय इदिकरन आकारय कूरगल सुंदरत्ते ऐतिहासिकत्ते समगिन अपि आयोजनयामु मे टूर विच कोडियाद ऐतिहासिक कूरगल पुदुमट वन पता आहस वेहर सतुटिन वंदगेन सित केलेस लिहा पिन्नस्वन मम දැන් ඇවිල්ලා ඉන්නේ ඓතිහාසික කෝරගල පුදබිම කියන්නේ මොකද්ද මේ ඓතිහාසික කෝරගල පුදබිම වැදගත්කම මොකද්ද කියන එක ගැන කතා කරන්න ලස්සන සුන්දර රමණීය භූමි භාගයකට ඉතින් මම දැන් ඉන්නේ කෝරගල කඳු මුදුනේ ඒ කෝරගල කඳු පර්වතේ මුදුනේ ඉතින් කෝරගල කියන්නේ තාමත් සුන්දර මේ මෑත ඉතිහාසය තුළ මම මෙටික ලා කතා කරා මෑත ඉතිහාසය තුළ දැඩිලෙස කතාබහ වුණු බෞද්ධයන් අතර විශාල වූ පසුගිය මාසය තුළ කතා ලක් වුණු පුණ්‍ය භූමියක් මේ පුණ්‍ය භූමිය තුළට මීට පෙර
වසර ගණනාවකට කලින් මේ පුණ්‍ය භූමියකට වෙසක් කාට් පතක බුදුරුවක්වත් රැගෙන එන බැරුණු පුණ්‍ය භූමියක්. මේ භූමිය වෙනුවෙන් මහා සංග්‍රහණය හඬ නගන්න උණු හැමතැනම හඬ නැගුවා. මේ භූමිය දිනා ගන්න මේ භූමිය වෙනුවෙන් මහා පාරවල් වල කඳුළු ගෑස් කන්න උද්ඝෝෂණ තිබ්බා. මේ පුණ්‍ය භූමිය රකින්න කරන්න ඕන සියලු යුතුයකම් රාශියක් මේ සංග්‍රහණය විසින් මේ පුණ්‍ය භූමියට කරා. මෑත ඉතිහාසය තුල දැඩි ලෙස කතා බහට ලක් කරලා මීට මාස දෙකකට කලින් මේ පුණ්‍ය භූමිය නැවත ගොඩනගන්නට අපේ වතුරු කුඹුරේ ධම්මතන ස්වාමීන් වහන්සේ පූජ්‍ය වඩතර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විශාල කාර්යාවක යෙදුණා. ඉතින් එහි ප්‍රතිඵල දැන් නෙළුමින් පවතිනවා. තවත් වසරකට අඩු කාලයක් තුල මේ පුණ්‍ය භූමිය සියල්ලංගෙම්ම පරිසංස්කරණය කළ අවසන් කළා. අපේ බෞද්ධ සදහවතුන්ට සහ ශ්‍රී ලාංකේය සියලුම දෙනාට ලෝකවාසී සියලු දෙනාටම පූජා කරන සූදානම් අපේ ගරුතර මහා සංඝරත්නය. ඉතින් අපි ආරාධනා කරනවා මේ පුණ්‍ය භූමියට එන්න, පුණ්‍ය භූමියට ඇවිල්ලා මේ සුන්දරත්වය විඳින්නට අපි සියලු දෙනාටම ආරාධනා කරනවා. අද අපේ සංචාරයේ මේ ඓතිහාසික කූරගල උරුමය යලි පිබිදෙන කූරගල උරුම ගැන සොයන්නටයි මේ ටුවර් විත් කොඩි. අපි මේ මොහොතේ රැඳී සිටින්නේ ඓතිහාසික කූරගල පුදබිම ඉතා වැදගත්ම ස්ථානයක. මේ තමයි සබරගමු පළාතේ ඉදිවන විශාලතම චෛත්‍රාජානන් වහන්සේ. කූරගල අසදිසි මහා සුගත සෑ රජුන් ඉදිවන ස්ථානයේ මෙම සෑය අඩි 135ක් පමණ උසකින් යුක්ත වෙනවා. ඒ වගේම මේකේ තියෙන විශේෂත්වය තමයි අර ඔබට පෙනෙන ඈත නිම්නය හම්බන්තොට පැත්ත. එතකොට ලංකාවට හම්බන්තොට මුහුදින් වරායෙන් හම්බන්තොට වරායෙන් ලංකාවට ඇතුල් වෙනකොටම ඉස්සෙල්ලාම පේන්නේ මේ චෛත්‍ය. හේතුව තමයි ඒ මුහුදු මට්ටම එහෙම ඇවිල්ලා මධ්‍යම කඳුකරේ පටන් ගන්න මෙතනින්. එතකොට උසම ස්ථානය ආරම්භ වන්නේ මෙම ස්ථාන නිසා අඩි 130ක් 35ක් පමණ උසින් යුක්ත විදිවන මේ චෛත්‍ය ලංකාවේ වැඩිම වපසරයක් තුල පෙනෙන පළාත් හතරකට දිස්ත්‍රික්ක පහකට විතර පේන චෛත්‍රාජනන් වහන්සේ නමක් හැටියට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් අපි සිහිපත් කරන්න ඕන අපේ කූරගල රජමහ විහාරාධිපති වතුරුකුඹුරේ ධම්මරතන හාමුදුරුවන්ගේ අනුශාසනා මඟ පෙන්වීම නායකත්වය යටතේ සිදු කරන මේ කටයුතු වලදී විශේෂයෙන්ම මේ චෛත්‍රාජනන් වහන්සේගේ ඉදිකිරීම කටයුතු වලට ශ්‍රම දායකත්වය ලබා දෙනවා සිවිල් ආරක්ෂක බලකාය. කූරගල සිවිල් ආරක්ෂක බලකාය ඒ සෙබළුන්ගේ දායකත්වයෙන් තමයි ඉදි වෙන්නේ. ඒ වගේම මේකට අවශ්‍ය ගඩොල් වැලි ආදිය පහල මළුවේ සිට ඉහළට ප්‍රදේශයේ සහ ලංකාවේ නන්දෙතින් පැමිණ අයක ශ්‍රම දායකත්වය තුලින් මේක උඩට ගේන්න පුළුවන් කමක් ලැබිලා තිනවා. ලබන වෙසක් පුර 15ක් පොහේ දිනේ වෙනකොට මෙන්න ලබන 2022 බලාපොරොත්තු වෙනවා මේ චෛත්‍රයන් වහන්සේගේ පොත් පැරඳවීමට. ඒ නිසා ලහි ලහියේ මේ කටයුතු බොහෝ පාදක මැද්දේ ඔබට පේනවා ඇති දකින්නට ලැබෙනවා. මිනත් භූමියක චෛත්‍යයක් ඉදිකරනකොට වගේ නෙවෙයි මේ ස්ථානයේ මේ ගල් ගෙඩි තියෙන වැඩි හරියක් භූමිය සමතලා නැහැ. ඒ අවශ්‍ය විදිහට භූමිය සකස ගන්න වෙලා තියෙනවා. ඒ වගේම මේ කඳු මුදුනට මේ අවශ්‍ය කරන ඉදිකිරීම කටයුතු කරන්න අවශ්‍ය කරන දේවල් ගේන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ දිනවල පවතින දැඩි හුලන් ප්‍රවාහයේ තත්ත්වයත් මේ ඉදිකිරීම කටයුතු වලට බාධා වෙලා තියෙන මුත් ඒ සියලු බාධක මැද්දේ මේ වන විට සියලු ඉදිකිරීම කටයුතු කරගෙන යනවා. අපි ඔබටත් ආරාධනා කරනවා මේ සඳහා ඔබේ දායකත්වය විදායරෙන් ලබා දෙන්න පුළුවන්. සමදායකත්වයේ හැටියට වෙනම විදියකින් හෝ ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ සඳහා සම්බන්ධ වෙන්න ඔබේ සහයෝගය ලබා දෙන්නත් කියලා.
කඳු පර්වතයට ආවම දකින්න තියෙන දේ ඉතාමත් අපූර්ව සංචාරයක් විතර. මොකද මේ දකින්න සුන්දරත්වය ඉතාමත් අපූර්වභාවය තමයි අපිට පෙන්වන්න කරන්නේ. මට ඉදිරිපිට ඈතින් නිර්මාණය වන්නේ ආසිරි ශාක්‍ය සුගත සුගන්ධ කුටිය එවැගේම ආවාස ගයක් තමයි මේ ස්ථානයේ ඉදිවේ. මේ දකින්න සුන්දරත්වය සංචාරයක් විතර තව කොහොම නිබඳරත් වචනවලට පෙරලන්නද? මේ දකින්න දේ ඉතාමත් සුන්දරයි අපූර්වයි. මේ ඉන සුලඟත් එක්ක මේ ඇඟේ දැවිලා යන සුන්දරත් සුන්දර සුලඟත් එක්ක මට කියන්න වචන නැහැ. ඒ තරම් මේ දකින්න දේ මේ ලබන්න තියෙන දේ මේ අස්තු පිටවල තියෙනවා. ඒ තරම් සුන්දරත්වයක්. අපි ආරාධනා කරන හැමෝටම එන්න ඓතිහාසික කෝරගල පුදබිමට එක් වතාවක් හරි ජීවිතය අවසන් වෙන කලින් මේ පුදබිමට එක් වතාවක් හරි ඇවිල්ලා මේ තියෙන සුන්දරත්වය බලන්න එන්න කියලා අපි සිනාටම ආරාධනා කරනවා. අද ටුවර් කොඩි මේ ඓතිහාසික කෝරගල පුදබිමේ සුන්දරත්වයත් එක්ක. අද අපි ආවේ ඓතිහාසික කෝරගල පුදබිමට. මෑත ඉතිහාසය තුළ දැඩි ලෙස කතා බහ වූ පුණ්‍ය භූමියක්. මේ පුණ්‍ය භූමියට වසක් කාඩ්පතක බුදුරුවක් අතර රැගෙන බැරු පුණ්‍ය භූමියක්. ඉතින් අද අපි සූදානම් මේ මොහොත සම්බන්ධ කරගන්නට කන්ද උඩරට රාජධානියේ සෙංකඩගල පුරවරේ මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති වත්මන් කෝරගල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අපේ නෙල්ලිගල හාමුදුරුවනේ වතුර කුඹුරේ ධම්මත ස්වාමීන් වහන්සේ අපි සම්බන්ධ කරනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. අපේ කැමැති වහන්සේකින් දැනගන්නට මේ කෝරගල පුදුම කියන්නේ මොකද්ද? මේ ඉදිවන දැවැන්තත්වය, මේ ඉදිවන අපේ මෑත ඉතිහාසය තුළ අපේ ලක්දිව ඉතිහාසය තුළ ඉදිවන මේ කෝරගල පුදුමේ යලි පිබිදීම ගැන වහන්සේකින් වචන ස්වල්පයක් දැනගන්නට. කෝරගල රජමහා විහාරයේ බලංගොඩ ප්‍රදේශයේ පිහිටලා තියෙන තැනක්. ශ්‍රී ලාංකේ භික්ෂුන් වහන්සේලාට අවුරුදු 2200ක ලිඛිත ඉතිහාසයක් තියෙන ශ්‍රී ලාංකේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා වැඩ සිටපු පුදබිමක් තමයි බලංගොඩ කෝරගල පුදබිම කියන්නේ. ඒ වගේම තමයි අවුරුදු 2200 ඉතිහාස 2200ක ඉතිහාසයක් තුර පූර්ව බ්‍රාහ්මී අක්ෂර වලින් සැදුණක් ශිලා ලේඛනත් සමගම මහරහතන් වහන්සේලා කෙලස් කසට තවපු පුතුමන් වහන්සේලා දිහි වෙච්චි ගල් ලෙන් වලින් ඒ වගේම කටාරම් කොටපු ගල් විහා ලෙන් වලින් සමන්විත ආරාම සංකීර්ණයක් තමයි කූරගල පරිශ්‍රය කියලා කියන්නේ. ඒ අනුව මේ කූරගල මහා පුදබිම අවුරුදු 2200ක් පුරාටම ලාංකීය භික්ෂුන් වහන්සේලා සතු සම්බුද්ධ ශාසනයේ සති සිංහල බෞද්ධ භික්ෂුන් වහන්සේලා සතු වෙලා තිබ්බ විහාර ආරාම සංකීර්ණයක් හැට අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. කාලේ වැලිතලාවෙන් භික්ෂුන් වහන්සේලාගෙන් ඈත් වෙච්ච කූරගල පුදබිම පුතේ මේට අවුරුදු 80කට 90කට කලින් අන්තවාදීන් විසින් ග්‍රහණය කරගෙන අපේ භික්ෂුන් වහන්සේලා ඈත් වෙච්ච විදිහකට ඔවුන් විසින් මේ පූජා භූමියේ එක ස්ථානෙම කටාරම් කොටපු ලෙන් වල අනවසර ඉදිකිරීම කරලා ඔවුන් විසින් මේක ග්‍රහණය කරගන්නවා. පුරා 1971 ඉඳන් අපේ වටද්දර ශ්‍රී ඥානිස්සර ස්වාමීන් වහන්සේගේ ඉඳන් 2021 දක්වා ලංකාවේ තරුණ සංවිධාන, ස්වේච්ඡා සංවිධාන, සිංහල බෞද්ධ බලවේග ස්වාමින් වහන්සේලා අවුරුදු 50ක් 1971 ඉඳන් 2021 දක්වා අවුරුදු 50ක් අරගල කරා කූරගල පුදබිම නැවත අපි සතු කරගෙන එදා තිබ්බා වගේම සම්බුද්ධ ශාසනයේ සක්‍රීය පුදබිමක් කරන්න. අන්න ඒකට අවශ්‍ය නායකත්වය, ඒකට අවශ්‍ය මූලිකත්වය අපි විසින් ලබා දුන්නා මේ වසරේදී 2021 වසරේ මාර්තු මාසේ 2 වෙනිදා මමත් අපේ විහාරවාසී කොටපොළ දමිත ස්වාමින් වහන්සේත් මේ ස්ථානයේ නතර වෙලා යලි පිබිදෙන කූරගල කියන නමින් නැවත වතාවක් ලංකාවේ ඕගොල්ලන්ට, ඕගොල්ලන්ගේ අනාගත දරුමුණුබුරන්ට ඉතාම සතුටෙන් වඳින්න පුළුවන් සම්බුද්ධ ශාසනයේ සක්‍රීය පුදබිමක් හැටියට කූරගල පුදබිම නැවත ගොඩ නැගලා සංවර්ධනය කරන වැඩ කටයුත් අපි ආරම්භ කරා. අන්න ඒකට තමයි අපි කියන්නේ යලි පිබිදෙන කූරගල කියලා. ඇත්තටම කූරගල යලි පිබිදෙනවා. මහා සෑවල් ඉදිවෙනවා මේ වෙද්දි. සුවිසා දම් සභා මණ්ඩප ඉදිවෙනවා. ඒ වගේම සුගන්ධ කුටිය, සංඝාවාස, ඒ වගේම සුවිසාල සම්බුද්ධ ප්‍රතිමා, ඒ වගේම මම්මාවත් වාහනාංගන සනීපාරක්ෂක පහසුකම් පෙත් මගවල් මම්මාවත් ඒ වගේම පඩිපෙල් මේ හැම ඉදිකිරීමක්ම එකවර සිද්ධ වෙමින් වසරක් වගේ කෙටි කාලයකදී මේ හැම නිර්මාණයක්ම සිද්ධ කරලා නිමාටපත් කරලා මේ ශාසනයේ සක්‍රීය සජීවි පුදබිමක් හැටියට දායාද කරන්නට මේ මහා පුදබිම එකම
වැඩබිමක් බවට පත් වෙලා තිබෙන අවස්ථාවක් මෙන්න මේ ව්‍යාපෘතිය තමයි අපි හඳුන්වන්නේ යලි පිබිදෙන කූරගල මහ පුද බිමේ සංවර්ධන ව්‍යාපෘතිය කියලා නම් ඒ වගේ මම ස්තුතිවන්ත වෙනවා ටුවවිත් කොඩි මේ YouTube channel එකටත් තරුණ පිරිසක් හැටියට බලංගොඩ තරුණ පිරිසක් හැටියට ඔබගේ මේ උරුමයක් වෙච්ච කූරගල මහ පුද බිමේ වත්මන් තත්ත්වය සමාජගත කරන්නට තරුණ පිරිසක් හැටියට ඔබගේ නායකත්වයෙන් යුත් ටුවවිත් කොඩි YouTube channel එකේ කාර්ය මණ්ඩලය හැමදෙනාටමත් මේ අවස්ථාවේදී ජාතික යුතුයකමක් හැටියට සලකලා යලි පිබිදෙන කූරගල මහ පුද බිමේ වත්මන් තතු සමාජගත කරන්නට ඉදිරිපත් වීම පිළිබඳව මම ඔබටත් දෙහිලින් ස්තුතිවන්ත වෙනවා මේ විහාරස්ථානයේ සංවර්ධනයේ නියමුවාණන් හැටියට කටයුතු කරන අප හැමදෙනාගේම ස්තුතිය ඔබලාට අපි මේ අවස්ථාවේදී පුද කරන්න කැමති වෙනවා හැමදිනාටම තෙරුවන් සරණයි හොඳයි ඒ සඳහන් කලාකාරයටම අපිට පෙනියනවා මේ වෙනකොටත් මේ දවන්ත ඉදිකරින් රාශියක් මේ පුණ්‍ය භූමිතල සිදු වෙනවා ඉතින් අපි ආරාධනා කරනවා නොබියව හිටගෙන ඓතිහාසික කෝරගල පුදුමයට දෙපාණ ගන්නට කියලා අපි ලංකාවාසී ලෝකවාසී දෙනාට ආරාධනා කරනවා ඉතින් එන්න ජීවිත එක් වතාවක් හරි මේ පුණ්‍ය භූමිට ඇවිල්ලා මේ පුණ්‍ය භූමියේ සුන්දරත්වය ඓතිහාසිකත්වය දකින්න බලන්න එන්න කියලා අපි සෙනරා ආරාධනා කරනවා ඒ වගේමයි අපිත් එක්ක මේ සාකච්ඡාවට සම්බන්ධ වුණු වතුර කුඹුරේ ධම්මතු සමෙන් වහන්සේටත් මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා තිරුවන් සරණයි අපේ හාමුදුරනේ ඉතින් අපි ආරාධනා කරනවා නොබියව හිටගෙන දෙපාණ ගන්නට මේ ඓතිහාසික කෝරගල පුදුමයට කෝරගලට අද අපු සංචාරයේ අවසානයයි මේ දකින්නේ අද ඓතිහාසික කෝරගල පුදුමේ වත්මන් සංවර්ධන කටයුතු අද අපි නිරීක්ෂණය කරා ඒ වගේම අපි නොයෙකුත් මේ දිවණ විවිධ දේ අපි සුවා බැලුවා ඉතින් අද අපේ මේ සංචාරයේ අවසානය මේ දකින්නේ එන්න මේ ඓතිහාසික කෝරගල පුදුමට නොබියව දෙපාණ ගව් කෝරගලට අපි සුරකිමු කෝරගලට